හොඳයි ඊළඟට මම අහුවත් එහෙම මේ තමුන්ට ගොඩක් පොරොන්දු දීපු කෙනෙක් මේ පොරොන්දු කඩ කරලා කාලෙකට පස්සේ අපහ ඔබට මුණ ගැහෙනවා ඔබේ ප්‍රතිචාරය මොන වගේ වෙයිද කියලා අපි අහන්නේ එක හිලම් ප්‍රතික්ෂේප කරනවා එහෙම නැත්නම් කිසි දෙයක් නොවිච්ච ගන්නට ඉන්නවා තුන්වෙනි එක තමුන් කරපු කියපු දේවල් තමුන්ට තියෙයි කියලා හිත හදාගන්න මම හිතන්නේ ගොඩක් කලාවට දැන් නම් මම දැන් හිතන වෙදි මම ඉස්සරහා එහෙම හිතුවේ නෑ මුදිත අපි එක එක කාලවල එක විදිහට හිතනවනේ කතා කරන දේවලුත් එහෙමයි මම ඉස්සර මම මේ විදිහට දැන් මම දැන් විදිහට කතා කරේ නෑ මම ඉස්සරහට තවත් වෙනස් වෙයි කතා කරන විදිහ දැන් නම් මම හිතන්නේ කෙනෙක් මට මොන හරි කරනවා නම් කරලා තියෙනවා නම් එයා ඒක ගෙනියන්න ඕනේ එහෙමයි මම හිතන්නේ මැරෙනකොට එයා ඒක අරන් යයි මම ඒ ගැන එච්චර හිතලා හිත වේදනාවක් කරගන්න ඕනේ නැහැ මම හරිනම් එච්චරයි එයා මට වැරද්දක් කරොත් එයා ඒක අරන් යනවා කියලා මම හිත හදා ගන්නවා දැන් මට එහෙම ඉන්න පුළුවන් හැබැයි මම ඉස්සර නම් එහෙම හිටියේ නැහැ දුක්කොන දුක්කුණා ඉතින් තරහ ගියා ඇඬුවා වගේ දේවල් ගොඩක් දැන් එහෙම නෑ මට දැන් මට පොඩ්ඩක් හිත හදා ගන්න පුළුවන් ඒ අර ආගමික පසුබිම දේවල් අරිටක ඕ ඉතින් ඒක වයස ඔක්කොම එක්ක අපි ජීවිතේ හැමදේම පහු කරගෙන යනකොට අපි අත්දැකීම් ජීවිතේ ගොඩක් ලබනකොට අපිට ගොඩක් දේවල් දරා ගන්න පුළුවන් කමක් ඇති වෙනවා ජීවිතේ තුල දරා ගැනීම හැකියාව පුළුවන් කොහොමද ගෑනු කෙනෙකුට දරා ගැනීම හැකියාව වැඩිනේ ඉතින් කියනවනේ ළමයෙක්ව හම්බෙන්න පුළුවන් නම් ඉතින් ඒ දරා ගැනීම ශක්තිය තියෙනවා නම් ගැහණියකට ඕනම දෙයක් විඳින්න පුළුවන් ඒක ඇත්ත මට පුතෙක් හම්බුණා මන් දන්නවා කොයි තරම් අමාරු දෙයක්ද ඒ දරා ගැනීම කියලා ඉතින් ඒක නිසා මේ ජීවිතේ ඒකත් වෙන්න පුළුවන් මුදිත මගේ ජීවිතේ සමහරවිට මට බලද පුත හම්බුණාට පස්සේ ඒ දරා ගැනීමේ ශක්තිය විඳුවාට පස්සේ ගැහණියකට මං හිතන්නේ ඕන දෙයකට ජීවිතේ මුණ දෙන්න පුළුවන් මම හිතන්නේ මමත් එදායින් පස්සේ වෙන්නේ නැති මේ ගොඩක් දේවල් දරා ගන්න පුළුවන් වුණේ